සිත පැතුමන් ඔබේ ලයේ සෙනෙහස මේ විත පිරි එන මුතු අතරින් මගේ ලොවේ තෙල් වුණ පහනද නීරි සුපහක ප්‍රතිශතයක් ලැබෙනවා අචින්ත ගෙදරිනොත් සෑහෙන ශක්තියක් ලැබෙනවා නේ බලමු නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මන අපේ පළ කරලා තියෙනවා අම ඉස්සර වුණා ඔව් මම ඒක තමයි කිව්වේ මුලින්ම ඉඳන්ම සාරංග ඊ දවසේ ඉඳන්ම මෙවැනි අවස්ථාවක් ලබා දීම මේ 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 රවුන්ඩ් එක මේ වයිල්ඩ් කාඩ් රවුන්ඩ් එකේ මේ අවස්ථාව ලබා දීමම කියන්නේ ඔවුන්ට ලැබිච්ච ඇත්තටම මේක අර රන් වර්මක් හා සමානම දෙයක් මොකද දැන් මේකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ දැන් මෙතන තරගෙට ඇවිල්ලි ඉවරලා ඇවිල්ලා බහුබූත කියලා වැඩක් නැහැ මෙතන සින්දුව කියලා ඉවර වෙලා කැපුණාට පස්සේ නෑ මට ඒක ප්‍රශ්නයක් නෑ මට මට දුකක් නෑ මේක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නෑ මරම ගුලක් මේක නිකන් අපි කියලා වගේ ඇවිල්ලා කියලා ඉවරලා කැපිලා යනකොට එහෙම කියලා යනවා වගේ එහෙම හරියන්නේ නෑ මේකේ මේකෙදි ඒ කියන්නේ එන්නේ ඇවිල්ලිවල අර කවුරු හරි මගේ ආච්චි කියයි නැත්නම් මගේ සීයයි කියයි නැත්නම් මගේ මල්ලි කියයි මගේ නැන්ද කියයි කවුරු හරි කෙනෙක් මේ ඇප්ලිකේෂන් එක දැම්මා ඒකින්ද මම මෙතනට ආව සින්දු කියන්නේ ඒකට ඒ කාලය ඇස්සේදී වැය වෙනවා කාලය දෙනවා දීලිවල මොකක් හරි වුණොතින් රයිට් එතනින් එහාට මියුසික් අතාරලා දාලා වගේ ඉන්නවා ඊට පස්සේ තරගෙට ඉන්නේ කියලා අපව වෙන්නේ කියලා කිව්වට පස්සෙත් ඒත් කිසිම ගහනක් නැහැ ඔය ඇවිල්ලිවල ආතපූත මොනව හරි කියලා යනවා කියලා ඊට පස්සේ අපිටත් මොනව හරි මගුලක් දාලා යනවා මම කියන්නේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ මේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. Thank you sir. දැන් තරගය අතෑරුණායි කියලා ඉවරලා තරගය ඉවරෙච්ච දවසේ මෙතනින් කැපිච්ච වෙලාවේ කිව්වේ නෑනේ අපි මේ වයිල්ඩ් කාඩ් රවුන්ඩ් එකකින් ගන්නවා කියලා ඉවරලා. නමුත් තමන්ගේ අර මියුසික් කියන එකේ අතාරින්නේ නැතුව ඒක පිටිපස්සෙන් මැරිගෙන යනකොට ඒ ප්‍රැක්ටිස් එක නැති වෙන්නේ නෑ. එතකොට එතකොට තමයි මේ විදියට වෙන්න පුළුවන්. ඒකේ ඉඳන් තමයි මේ මගේ ලකුණ හත මම මොල් පෙයිලි ටික කියාගෙන යනකොට දන්නා මේ වැඩේ අතෑරිලා නෑ. තාම වැඩේ අස්සේ ඉන්නේ. දෙන්න ඕනේ සපෝට් එක. ඒකින්ද දුන්න ලකුණ හත. ඇත්තටම මං කියන්න ඕනේ අචින්ත ඇත්තටම හොඳින් ගායනා කර අචින්ත ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබ තමයි මේ බැටල් එකේ හොඳින්ම පර්ෆෝම් කරේ. මං හිතනවා
ඒවගේම කියන්න ඕනේ මේ විනාඩි 3ක් ලැබෙන අතරේ තව විනාඩි කීයක් ඔබට ලැබෙනවාද මේ ස්ක්‍රීන් ස්ක්‍රීනින් ටයිමින් එක කියන්නේ මිනිස්සු බලන්න තියෙන වෙලාව ඔබ මෙතන තරගයක් වෙනුවෙන් ගායනා කරන්න එන තරඟකරුවා හෝ තරඟකාරිනිය දිහා සහ ඔවුන්ගේ ජීවිත කතාව ඔවුන්ගේ හැමදේම අම්මා තාත්තා සහෝදරයෝ ඥාතීන් සියලු දෙනා එක්කම ගමේ මිනිස්සු ඔක්කොමලත් එක්ක මේ විනාඩි 15ක් විනාඩි 20ක් විතර කෙනෙක් කෙනෙක් වැය කරලා මේ දෙන කාලය ට වටිනාකමක් නැහැ කියන්නේ ඒක ඇත්තටම සිටිය යුතු කාරණාවක්. ඒ කියන්නේ හිතන්න ඕන කාරණා. මොකද විනාඩි 3ක් නෙමේ තප්පර 30ක මේ හිරුස්ටා වැඩසටහන ඇතුලේ තප්පර 30ක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගන්න මිනිස්සුන්ට ලොකු සල්ලි ප්‍රමාණයක් ඕන. හිතාගන්න බැරි ප්‍රමාණයක්. එතකොට එහෙම තත්ත්වයක් තියාගෙන තියෙන වැඩසටහන ලංකාවේ නම්බර් 1 වැඩසටහන ලංකාවේ වැඩිපුරම ප්‍රේක්ෂක ජනතාවක් එකතු වෙලා ඉන්න වැඩසටහන. එතකොට මේ සියලු දේවල් මේ සියලුම ලැබෙන්න ඕන ආකර්ෂණය සමාජයෙන් ලැබෙද්දී Tamanට ලැබෙන විනාඩි 3 හරියට පාවිච්චි කරන්නේ නැහැ කියන එක ඒක ඔවුන්ගේ කාරණාවක්. සහ ඇත්තටම මම නම් හිතන්නේ මම තරඟකාරණියක් හරි මම ගායකයෙක් හරි ගායිකාවක් වෙන්න පොඩි කාලේ මට හිතුණා නම් මගේ උනන්දු අදටත් තියෙනවා ඒ විදිහටම පොඩි කාලේ මම ඒ වෙච්ච කැපවීම ඒ මහන්සිය ඒ සියලු දේවල් අදටත් මම ඒ විදිහටම කරනවා මගේ ජීවිතේ මම කවදාවත් ඒක අත්හැරියේ නැහැ මගේ ප්‍රැක්ටිස් එක මම අදටත් කරනවා මම මොනතරම් අසනීප තත්ත්වෙන් හිටියත් මොන දේවල් මගේ ජීවිතේ මොන මොන දේවල් ජීවිතේ සිද්ධ වුණත් මම මගේ වෘත්තියට අදාළ ඒ කියන්නේ මම ගායිකාවක් හැටියට මිනිස්සු තෝරගෙන තියෙනවානේ මිනිසුන්ගේ විශ්වාසය රකින්න මම අදටත් උත්සාහ කරනවා. ඒ නිසා ඒක වෙනුවෙන් අපිට ගෞරවයක් ඒ අපිට ලැබිලා තියෙන ආකර්ෂණය මිනිසුන්ගෙන් ලැබිලා තියෙන ආකර්ෂණය ආදරය ගෞරවය සියලු දේවල් වලට අපිට ආදරයක් ගෞරවයක් උනන්දුවක් ඔය කියන සියලුම කාරණා සිද්ධ වුණේ නැත්නම් අපිට අර කියනවා වගේ ලැබෙන්නේ නැහැ කොහෙන්වත් අවස්ථාවක්. ඒ නිසා කලාව කියන්නේ ඇත්තටම ඒ කැපවීම මත සහ අපි ඒකට ආදරය කරන්න ඕනේ අර බොක්කෙන් ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක යාදෙන්නේ. කලාව විතරක් නෙමෙයි සියලු දේවල්. ඉතින් මම හිතනවා අචින්ත ගැන අපි කතා කරන්නේ අපි වෙන වෙන දේවල් කතා කරන්නේ. ඒ කියන්නේ මෙතනට එන ළමයෙක්ට ඒකේ වටිනාකමක් නැති වීම ගැන තමයි දුක තියන්නේ. නැත්තම් අචින්ත හොඳින් ගායනා කරා. ඔයාට ලැබිච්ච ගීතය මම හිතනවා ඔයා මේ වටින් හදිසියෙන් තේරුණා. පොඩි පොඩි කාරණා තියෙනවා ඒ පස්සේ වට තේරුම් කරලා දෙන්න ඕන කාරණා ටිකක්. හැබැයි නමුත් අද ඔයාගේ මේ විනාඩි 3 හොඳින් පාවිච්චි කරා. රුවන් ගොඩක් කාරණා කියවන ඇත්තටම හරියට හරි මොකද අපි තරඟකරුවන් වෙනුවෙන් තමයි සාරංග අපි මේ ජොබ් එකක් කරත් අපි කතා කරන දේවල් අවංකව අපි බොක්කෙන් කියන්නේ දරුවන්ට මේ ජොබ් එක කරන්න ඕන නිසා මේ බොරුවට වචන ටිකක් කියාගෙන යනවා නෙමෙයි දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න තමයි අපිත් උත්සාහ කරන්නේ ධෛර්යමත් කරනවා උනන්දු කරනවා මසනීපුනොත් කාර්ය මණ්ඩලය හැරි සපෝට් කරලා සින්දුව කියන්නේ කොහොම හරි ජය ගන්න ඒ උනන්දු කිරීම හැම පැත්තෙම එනවා තරඟකරුවා තේ තමා තමන්ගේ ජීවිතේ මෙතනින් ඉස්සරහට යනවාද කියලා තමන් තමා තීරණය ගොඩක් වෙලාවට සාරංග අපිට සීමාවක් තියෙනවා කියන්න පුළුවන් සමහර අයට කොච්චර කිව්වත් වැඩක් නැහැ මේ කණින් අහලා අනික් කණින් අයින් කරනවා ඒ අයට කියන්නේ ඉතින් අපි අර ඔච්චර කියන්න එපා අර ඔච්චර කියනවනම් අපේ කට අර ගල උලා ගන්නවා කියන්නේ ඒ වගේ තව කතාවක් ඕන වටට අපිටත් කියන්න බෑ මොකද අපිත් නිකන් ඊට පස්සේ පහත් තත්ත්වයට වැටෙනවා ඒ නිසා තමන් දරුවන් දැනගන්න ඕනේ මෙතන ඇවිල්ලා ලයිව් සින් කරනවා ලයිව් සින් කරන්න මොකද මේ චැලෙන්ජ් එක අපි එක්ස්පර්ට්ලා වුණත් අපි බාරගෙන තියෙනවා ඕන තැනක අපි නිකන් ගිටාර් එකක් කරන් සින් කරත් අපි ට්‍රයි කරනවා ඒ අවස්ථාවේ උපරිම පිච් කරලා හරියට සින් කරන්න රෙකෝඩින් කළ සින්දු පහක් නෙවෙයි සින්දු 1000ක් කරගන්න පුළුවන් මොකද කෑල්ල කෑලිනේ වොයිස් කරන්නේ එතකොට බ්‍රීතින් ප්‍රශ්න නැහැ ආර ප්‍රශ්න නැහැ මොනවත් නැහැ සින්දු ඕන තරම් ෆැක්ටරියක් වගේ දාන්න පුළුවන් පිච් කරෙක් කරන්න පුළුවන් ඔක්කොම කරගන්න පුළුවන් හැබැයි මේ කලාවට මොකද වෙන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයට මොකද්ද වෙන්නේ එන්නේ ගොබ්බෝ ටිකක්ද දක්ෂයෝ ටිකක්ද මමත් සාරංග මං අදටත් මම උනන්දු වෙනවා මගේ සිංගින් පැත්ත හදා ගන්න සමහර දේවල්. මම තාම උනන්දු වෙනවා. මම ප්‍රසංගයට ගිහලා සිං කරලා ආවොත් මම සමහරට මහන්සිට මම නිදා ගන්න හැබැයි පහුවදා බලන ප්‍රසංගේ. මගෙන් වැරදුනාද?
ප්‍රසංගය ඇතුළත මං සිං කරද්දි මගේ නෝට් ගියාද පිච්චින් අවුට් ගියාද කියලා මම බලනවා. හිරු මෙගා බ්ලාස්ට් එකට ගිහිලා සිං කළාවත් මම පහුව දවිලා බලනවා ඒක. මේ දරුවගේ සාර්ථකත්වයේ මේ පියා පියා පිටුපස්සේ ඉන්නලා අර කිව්වා වගේ ඒ සපෝට් එක මේ දරුවට හම්බ වෙනවා. අද සමහරු ගොඩක් අය හිතනවා තනියෙන් යන්න පුළුවන් කියලා. නෑ බෑ. මොකද අපිටත් හිටියා ගුරුවරු. අපිටත් ඉහලින් හිටියා උපදේශකවරු. අපිට මඟ පෙන්වන අය හිටියා. ඒකයි දරුවන්ට කියන්නේ යන්න ඉගෙන ගන්න, දන්නේ නැති දේ හදාරන්න. ඉතින් අචින්ත ඔයාගේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන ඔයාගේ තාත්තට. මොකද ඒ සපෝට් එක නිසා තමයි අද ඔයා උතර ඉන්නේ. All the best. හොඳයි. අචින්ත